සුබ දවසක් ඔයාල හැමෝටම මම අද කතා කරන්න හිතුවේ වෙනස්ම මාතෘකාවක් ගැන මම අද කතා කරන්න යන්නේ ගර්භණී සමයේ ලිංගිකව එකතු වීම ඉතින් මේ මාතෘකාව ගැන ගොඩක් අය කතා කරන්න කැමති නෑ නමුත් මෙය ගොඩක්ම වැදගත් මාතෘකාවක් ඔබට වගේම ඔබේ කුසේ සිටින දරු පැටියාටත් ගොඩක්ම බලපාන දෙයක් තමයි මේ මාතෘකාව. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔබ දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටිනවා නම් ඕසප් නතර වූ දින සිට ඔබ මුළු සළු කාලයේ පුරාවටම ඊළඟ ඕසප් දිනේ දක්වා කාලය තුළ ඔබ දරුවෙක් බලාපොරොත්තුවෙන් ලිංගිකව එකතු වීම සිදු කරනවා. ඉතින් මෙහිදී ඔයාලා ගර්භණීත්වය පරීක්ෂා කර එය තහවුරු කරගන්නාතේ ඔබ ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනය වූවාද නැද්ද යන්න ඔබ දන්නේ නැහැ. නමුත් සමහර විට මේ උත්සාහ කරන කාලයේදී එය නොදැනුවත්වම සිදු වී ඔබේ කුස තුළ දරු කඩලයක් හටගෙන තිබෙන්නට පුළුවන්. නමුත් ඒ පරීක්ෂා කිරීමට හා තහවුරු කරගත හැකි වන්නේ ඕසප් වීම සිදු නොවීමත් සහ නිශ්චිත වශයෙන්ම පරීක්ෂණයකින් ගර්භණී බව තහවුරු කර ගැනීමෙන් පසුව. නමුත් ඊට පෙර සංසේචනය වීමකින් පසු ලිංගිකව එකතු වීම කිසිසේත්ම ඔබේ දරු කලලයට බලපාන්නේ නැහැ. නමුත් ඔබ ගර්භණීත්වය දැනගත් පසු මුල් මාස කිහිපයේදී ප්‍රධාන වශයෙන් මුල් මාස තුන තුළ ඔබට ඇතිවන අපහසුතාත් සමගම ඔබට කෑම ගැනීමේ අපහසුතා සහ ශරීරයේ කලන්තය වමනය වැනි විවිධ අපහසුතා ඔබට ඇතිවීමට හෝ තියෙන ඇතිවෙන්නට පුළුවන්. නමුත් බොහෝ දෙනෙක්ට මේ මුල් කාලයේ ඇතිවන අපහසුතාවලදී ලිංගිකව එකතු වීමට නොවුන්ට එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ කටයුතු පවා කර ගැනීමට අපහසු. ඉතින් මෙය ස්වභාවිකවම මේ කාලයේදී ලිංගිකව එකතු වීම සිදුවන්නේ නැහැ. නමුත් ඇතැම් අයට මුල් මාස කිහිපය තුළ මෙවැනි ලක්ෂණ අපහසුතා ඇති නොවන්නටත් පුළුවන්. මක් නිසාද සමහර පුද්ගලයාගෙන් පුද්ගලයාට ශරීරයේ සිදුවන හෝමෝනවල වෙනස් වීම අඩු වැඩිවීමේ ප්‍රමාණය මත ඇතිවන අපහසුතා හා ලක්ෂණ වෙනස් වෙනවා. ඉතින් මේ සියලු දෙනාම ගර්භණී සමයේ ලිංගිකව එකතු වීම ගැන ගොඩක් දැනුවත් වෙන්න ඕනේ. මෙහිදී ඔබ මාසයක් පතා යන සායනයේදී ඔබගේ ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයා ඔබ සහ ඔබේ කුස තුළ සිටින දරුවා පිළිබඳව පරීක්ෂා කොට ඔබට කරුණු පහදා දෙනවා. නමුත් ඔබ වෛද්‍යවරයාගෙන් මේ පිළිබඳව අනිවාර්යයෙන්ම අසා දැනගත යුතුයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට සෞඛ්‍ය තත්ත්වය වෙනස් වන අතර ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ කුස තුළ සිටින දරුවාගේ හා ඔබගේ සෞඛ්‍ය හා ආරක්ෂාකාරී බව ඔබගේ වෛද්‍යවරයාගෙන් තහවුරු කරගෙන ඔබ ගර්භණී සමගේ සමයේ එකතු වීම සුදුසුද යන්න තහවුරු කරගත යුතුයි. ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් හෝ වෛද්‍යවරයාගෙන් මේ පිළිබඳව අසා දැනගත යුතුමයි. මුල් මාස තුනේ කිසියම් අපහසුතා තිබුණත් ඉන් පසු එළඹෙන කාලයේදී ඔබට නැවත ලිංගිකව එකතු වීම සඳහා හැකියාව උදා වෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබ ඔබගේ වෛද්‍යවරයාගෙන් දැනුවත් වී
ඒ පිළිබඳව විමසා ඔබට සුදුසුද නැද්ද යන්න තහවුරු කරගත යුතුයි. මක් නිසාද ඔබට හැම දෙයකටම වඩා වටින්නේ ඔබේ කුසේ සිටින කිරි කැටියා නිසා. ගර්භණී සමයේ ලිංගිකව එකතු වීමකදී ඔබට රුධිර වාහනයක් හෝ සිදුවීමට ඉඩකඩ බොහෝ සෙයින් පවතිනවා. ඉතින් එම නිසා එය සිදුවාට පසු ඒ ගැන පසුතැවීමට වඩා එයින් පෙර ඒ ගැන සැලකිලිමත් වීම ගොඩක් වැදගත්. ඔබ අනිවාර්යයෙන්ම සායනයට හෝ ස්කෑන් පරීක්ෂණයට යාමින් පසු ඔබගේ ප්‍රසව හා නාඩිවේදී වෛද්‍යවරයාගෙන් අසා දැනුවත් වීම වැදගත් ලෙස හඳුන්වන්නේ ඒ නිසා. මේන් අදහස් වන්නේ ඔබ ගර්භණී සමගයේ එකතු වීම සුදුසු නැත යන්න නොව. ඔබ ඒ පිළිබඳව වෛද්‍යවරයාගෙන් අසා දැනුවත් වී කාර්යයේ නිරත විය යුතුය යන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ඔයාට ලැබෙන්න ඇති කියලා. ඉතින් මං හැමදාම ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝස් ගේනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලට දැනගන්න තියෙන දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මගේ channel එකෙන් මං ගොඩක් කතා කරලා තියෙන්නේ ගර්භණී භාවයට උපදෙස් සහ ඉක්මනින් ගර්භණී වීමට උපදෙස්. ඉතින් ඒ සඳහා වැදගත් වෙන ගොඩක් වීඩියෝස් මම කරලා තියෙනවා. ඉතින් ඒවත් බලලා ඔයගොල්ලෝගේ අදහස් පල්හැන් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මගේ channel එකත් එක දිගටම එකතු වෙන්න subscribe කරලා bell icon එක click කරන්න අනිවාර්යෙන්ම. මම ඉදිරියේදී මේ වගේ ලස්සන වීඩියෝස් වැදගත් වීඩියෝස් ගොඩක් ඔයාලට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතා ඉක්මනින්ම පහසුවෙන්ම ඔයාලගේ කිසිහිනේ සැබෑ කර ගැනීමට ගොඩක් වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා අලුතෙන් විවාහ වුණ යුවලක් නම් ඔය දෙදෙනාටම මේ වීඩියෝ වල තියෙන කරුණ ගොඩක් වැදගත් වෙනවා. ඒ හින්දා මාත් එක්කම දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. යාළුවෝ හැමෝටම යහපතක්ම වේවා.